ඒ තියෙන මනසේ ඔබ ගැටලු වලට සංයමානුකූලව මුහුණ දෙනවද නැද්ද කියන එකත් එක්ක ඒ කියන්නේ ඕනම තරමට ජීවිත කලමනාකාරීත්වයක් තියෙන්න ඕන දැන් ඉන්ෂුරන්ස් කියන වචනේ තියෙනවනේ ජීවිතවල ආරක්ෂාව ඒ කියන්නේ එක පැතිකඩක් ඒ කියන්නේ මිනිසුන්ට සමහර දේවල් තියෙන අපි හිතන්නේ නැති පැතිකඩවල් මේ ලෝකේ ඒකයි බුදුහාමුදුරුවෝ නොපෙනෙන දේවල් කියන වචනය ඒ කියන්නේ පේන දේවල් වලට අපි ගිහිල්ලා සරලව කිව්වොත් මට කායිකව මොකක් හරි වුණොත් දොස්තර ළඟට ගිහිල්ලා ප්‍රතිකර්ම කරන්න පුළුවන්. හැබැයි මානසික ගැටලු වලට ප්‍රතිකර්ම දොස්තර ළඟ නැහැ. ඒ නිසා තමයි අද මතක තියාගන්න ලෝකයේ කැන්සර් එහෙම නැත්නම් පිළිකා රෝගය ලෝකයේ හොයාගෙන ප්‍රතිකර්ම හොයන ලෝකේ අද කියනවා පිළිකාවට තියෙන හොඳම ප්‍රතික්‍රමය තමයි මානසික සුවය කියන වචනේ. ඒකට තමයි භාවනාව දෙන්නේ ප්‍රැක්ටිකලි පැත්තක් දෙන්නේ. අපේ ලංකාව රටේ අපේ ලංකාව කියන රටේ තියෙන එක අඩුවක් මම දකිනවා අපේ ලංකාවේ මිනිස්සු බුදුන් වඳිනවා අප්‍රමාණ බෝධි පූජා තියනවා බුද්ධ පූජා තියනවා නමුත් දේශනාවේ බුදුහාමුදුරන්ගේ වැදගත්ම දේ වෙච්ච භාවනා පැත්ත නැහැ මිනිස්සුන්ගේ ඇයි ඒ භාවනාව කියන්නේ මෙන්න මොනවද මේ භාවේති කුසල ධම්මේ භාවනා මේ ලෝකේ කුසල් වඩමින් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ මනස සැහැල්ලුයි සරල විදියට කියමු ඔබ පාරට ගිහිල්ලා වාහනේ නැගලා ඉස්සරහට යනකොට ඉස්සරහා මහනුස්සයා වෙට්ටුවක් දැම්මොත් ඔබට වැඩෙන්නේ මෛත්‍රියක්ද තරහවක්ද ඒ තරහව තුල ඔබට මේ මනසේ නිර්වුල් භාවයක් නෙමෙයි අවුල් වෙනවා ඔබ ගෙදර වැඩ ගොඩකුත් එක පාරට බැසා පාරට එන මිනිස්සු සාමාන්‍යයෙන් අපේ ලංකාවේ මං හිතන්නේ ආතති වැඩිම එක හේතුවක් පාරවල් වල තියෙන අවිවේකී භාවය. එතෙන්ට ගියා මිනිස්සුන්ගේ තවත් මනස වික්ෂිප්ත වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකේ සැහැල්ලුව හොයන් යන මිනිසාට මානසික නිර්වුල් භාවයෙන් යුක්තයි නම් මේ ලෝකේ කායිකව වෙන්න පුළුවන් තියෙන පැවැත්ම නැත්තම් බල පැවැත්ම අඩු වෙනවා. රෝගී භාවයන් අඩු වෙනවා. ඒ නිසා මනස රිලැක්ස් කරගන්න මනස සංසුන් කරගන්න දේශනා කළ උත්තරීතර ධර්මය තමයි බුදුබණ කියන්නේ. බුදු කෙනෙක් මේ ලෝකේ මිනිස්සුන්ට ඇඟ හදන්න බණ කියලා නැහැ. ලස්සන කරන්න බණ කියලා නැහැ. බුදුහාමුදුර ලස්සන කරන්න කියලා හැම වෙලේම උපදෙස් දීලා තියෙන්නේ. මනස ලස්සන තැන මේ ලෝකෙම හරි ලස්සනයි. ඒ ලස්සන ලෝකෙක අනිත් කෙනාට රෙස්පෙක්ට් කරනවා. අනිත් කෙනාට ගෞරව කරනවා. ඒ නිසා අපි ඉගෙන ගන්න ඕනේ හැම ලෝකෙකම අපි කරන දේවල් තමයි අපේ පස්සෙන් එන්නේ. ඒ එන දේවල් වලට මේ ලෝකෙ අපි රියැක්ෂන් එකක් ගන්නව නම් ඒ රියැක්ෂන් එක අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාව හොඳ එකක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ ධර්මය යන්නේ අපේ ජීවිතවල මේ ආත්මේ අපි නරක දේවල් නොකලට පෙර ආත්මවල කරපු අකුසල් අප්‍රමාණ වෙති.